මේ අවස්ථාව රටේ ආර්ථික අර්බුදයත් එක්ක අපිට IMF එකට යන්න වුණා. මේ ලෝන් එක තුලින් නැවතවරක් IMF ලෝන් වලට යනවද? එහෙම නැත්නම් රට තුල ආර්ථිකය සම්බන්ධ විද්වතුන්, එයා සම්බන්ධ ව්‍යවසායකයෝ, එයා සම්බන්ධ වෘත්ති ආයතන සියලු දෙනා එකතු වෙලා කතා කරලා අපි මේ දිලුඳු ගමේ දුෂ්ට චක්‍රයෙන් එළියට යන්නේ කොහොමද කියලා කටයුතු කරන එක තමයි මම හිතන්නේ විශේෂයෙන් මේ වෙලාවේ අපි අවධානය යොමු කරන්න ඕනේ. IMF 3 වාරිකේ ලැබීම මේ වෙලාවේ රටේ ආර්ථික අර්බුදයෙන් ගොඩ යන්න සුළු විසඳුමක් වෙයි. මේ අපට ලැබෙන හැම දෙයක්ම අපි කියන්නේ යම්කිසි ප්‍රශ්න निराකරණය කර ගැනීමට අපට ලැබෙන අවස්ථා. මේ අවස්ථාවලින් අපි උපරිම ප්‍රයෝජන ගත යුතුයි. ඉදිරි අනාගතයේදී එන ආණ්ඩුවකට උනත් IMF එකේ ලෝන් එකත් එක්ක වැඩ කරන්න ඕන. හැබැයි ඒකෙදී අපිට පුළුවන් ඒගොල්ලන් එක්ක සාකච්ඡා කරන්න, ඊට පස්සේ මේ හා සම්බන්ධ වැඩ කටයුතු කරන්න පුළුවන්. වැදගත්ම වෙන එක තමයි විපක්ෂය සහ ආණ්ඩු පක්ෂය එකම වේදිකාවකට ඇවිල්ලා එයා සම්බන්ධ ප්‍රොෆෙෂනල් ඇසෝෂියේෂන්ස් ටික එකතු කරලා ලෝකේ අනිත් සංවර්ධිත රටවල් වල වෙන්නේ ඔක්කොම එකතු වෙනවා අර්බුදයකදී. අර්බුදයකදී තමන්ගේ දේශපාලන වමනා මුදුන් පමුණවා ගැනීම කියන්නේ අපි තවදුරටත් අර්බුදයකට වැටීමක් විතරයි.